මෙම වැඩසටහන ඔබ වෙතගෙන එන්නේ සිවදේවියන්ගේ වැඩිම ආස්කම් පරිච්ච රටවල ඉන්දියාවේ රටවල තමයි ගුජරාත් මාන. අපි නැවත වතාවක් ඔබ මුණ ගැසෙනට සූදානම් ආයුබෝවන් ශ්‍රී ලංකා තුලින් විශේෂයෙන්ම අද දවසේදී පාණ්ඩව ජ්‍යොතිෂය පිළිබඳව කතා බහ කරන මේ වැඩසටහනේදී ඔබ දන්නවා අපි ආරාධනා කරන්නේ කාටද කියලා ඒ තමයි හාස්කම් පිරුණ බණ්ඩාරවැල ශ්‍රී ශිව භද්‍රකාලී අම්මාන් කෝවිල සහ පාණ්ඩව ජ්‍යොතිෂය ගුප්ත විද්‍යා උපාධිධාරී වාස්තු විද්‍යා ප්‍රවීණ පාණ්ඩව ජ්‍යොතිෂවේදී ආචාර්ය ශර්මා ස්වාමීතුමන් එතුමා අද දවසේදී අපිත් සමගින් සම්බන්ධ වෙනවා. ආයුබෝවන් සුබෝදයසනක් ඔබතුමන්ට. ආයුබෝවන් සුබෝදය. හොඳයි අපි කතාබහ එහෙමනම් අපි ආරම්භ කරමු. දැන් ඉතින් පාණ්ඩව ජ්‍යොතිෂය කියන මේ විෂය පතය එතරම් ඔබට නොහුරු කාරණාවක් නොවේ. මොකද අපි නිරන්තරයෙන්ම ස්වර්ණවාහිනී අයිබෝන් ශ්‍රී ලංකා වැඩසටහනේ අඟහරුවාදා දිනේදී අපි මේ පිළිබඳව කතාබහ කරන නිසා මම කැමති ඔබතුමාගෙන් මුලින්ම දැනගන්න දැන් විශේෂයෙන්ම ජ්‍යොතිෂය කියන කාරණාව අපේ රටේ හැමෝම දන්නවා. මේක බොහොම අනාදිමත් නැත්නම් බොහෝ ඈත කාලයක පටන් අපේ රටේ පාවිච්චි වුණ විෂය පද්ධතියක්. අපි පාණ්ඩව ජ්‍යොතිෂය කියන ජ්‍යොතිර්විද්‍යා ක්‍රමය හඳුනාගන්නේ ඔබතුමාගෙන් බොහොම මෑතකදී. ඇත්තටම පාණ්ඩව ජ්‍යොතිෂයේ ඉතිහාසය මොකක්ද? කොච්චර කල්ද හඳුනලා දීලා මේක ලංකාවට හඳුනලා දීලා කොච්චර කල්ද ඔබතුමා? මේකයි මේ පවිත්‍ර මන්ත්‍රය ජ්‍යොතිෂය කියන්නේ මේ කොයි කාලේ ආරම්භ වුණාද කොයි කාලේ ආවේ කියලා ඇත්තටම අපි දන්නේ නැහැ. නමුත් පාණ්ඩව ජ්‍යොතිෂය කියන පාණ්ඩව කියන පංච පාණ්ඩව කියන්නේ පාණ්ඩව කියන පාණ්ඩව කියන සගාදේවන්ගේ අයිතියක තමයි ජ්‍යොතිෂය කියන්නේ. ඒ සගාදේව රජතුමාගෙන් තමයි ජ්‍යොතිෂය. එයාට වඩා වෙන කිසිම කෙනෙක් ලෝකෙම ඉතිහාසෙන් නැහැ. සගාදේව කියන පාණ්ඩව ඒක තමයි පාණ්ඩව ජ්‍යොතිෂය කියන්නේ. ඒ පාණ්ඩව ජ්‍යොතිෂයෙන් තමයි ඒගොල්ලෝ තමයි සගාදේවන් ඒ රජුරු තමයි පාණ්ඩව ජ්‍යොතිෂය කියලා එයා තමයි ග්‍රහ සංජාර යදුවේ. අන්න නවග්‍රහ මණ්ඩල මෙයා තමයි ඔයා කරන්න ඕනේ. මෙන්න මෙයා ඔය මෙහෙම වෙන්න ඕනේ. මේක තමයි ලෝකයක් අදන්න ඕනේ. ලෝකයක් අදලා මෙන්න මනුස්ස ජීවිතේ මෙහෙම වෙන්න ඕනේ. එතකොට ලෝක අතක් වෙන්න ඕනේ. අත වෙන්න ඕනේ මේ පිළිවෙලට මෙහෙම කරකවන්න ඕනේ. මෙහෙම තමයි වායු වෙන්න ඕනේ. වරාතක ඉරව දිවෙන්නේ ජනතාව මිනිසෙන් රූප ඇදෙනවා මිනිසෙන් රස්නේ මෙතන මෙච්චර දුරට වෙන්න ඕනි මෙච්චර උලංග මෙමය වෙන්න ඕනි කියන පාණ්ඩවට සගාදේව රජතුමා තමයි කියන එක තමයි පාණ්ඩව කියන්නේ. පාණ්ඩව කියන්නේ එතකොට මේ මිනිසුන්ට දැනගන්න පුළුවන් මහාභාරත කතාවල් වලින් එනවා මෙන්න පාණ්ඩව ජ්‍යොතිෂය කොහොමද ඇදුනේ ක්‍රග චංචාර කොහොමද ආන ගල් පස් එදෙන්න කාලෙන් ඉතිසල ආපු එක තමයි ඔය පාණ්ඩව ජ්‍යොතිෂය කියන්නේ. මොකද පාණ්ඩව ජ්‍යොතිෂය කියන්නේ අරියට පිළිවෙලට ඒක ඉගෙන ගන්න ඕනි. මොකද ඒක පාණ්ඩව ජ්‍යොතිෂ අංග සම්පූර්ණ හැම දෙයක්ම තියෙනවා. අද මේ පාණ්ඩව ජ්‍යොතිෂයේ තෝර ඔපන් කරගත්තාම එම විස්තරම එනවා. මේ විස්තරම ඇවිල්ලා මිනිස්සෙක අංග සම්පූර්ණ අවසාන කොටස ඉවර කරලා දානවා. එතකොට ඒක වෙලා තියෙන එක මොකද? ජ්‍යොතිෂයේ එම ජ්‍යොතිෂම් කරගත්තාන සහාදේව රජතුමාගේ මේ විද්‍යාසෙන් ආපු එක තමයි ඔය ජ්‍යොතිෂ කියන්නේ. ඒක තමයි ඒකද පාණ්ඩවර. ඒගොල්ලෝගේ පාණ්ඩවරණ අයියා මල්ලීලා කියන පස් දෙනා. මේ පස් දෙනාම එකතු වෙලා ආපු ජීවිත කතාව තමයි ඔය පාණ්ඩව ජ්‍යොතිෂය කියන්නේ. මේ පාණ්ඩව ජ්‍යොතිෂයට තමයි ගිරිස මහා විෂ්ණුව, සිව දෙවියෝ, බුදුහාමුදුරු එම්ම එක්කෙනාම ජ්‍යොතිෂ බලුවේ පාණ්ඩව ජ්‍යොතිෂය තමයි ඒගොල්ලෝ බලාගෙන හිටියේ. හැමකොද පාණ්ඩව ජ්‍යොතිෂය සගාදේවන් මහේසේ ජරජුමගේ තමයි බුදුහාමුදුරුන්ගේ ජීවිත කතාව වුණත් උතනට යනවා. බඩේ ඉන්නකොට දරුවා කවුද කියලා කොහමද මේ දරුවා ඉබදින්නේ කොන්ට බුදුහාමුදුරුගේ තාත්තා කියලා ස්වාමිලාව ගෙන්නලා මේ බුදුහාමුදුරුගේ අම්මා මව දැකපු ඉනේ එතන කියවුණ ස්වාමිලා ගෙනල්ලා මොකද කියලා කියවේ. එතකොට තමයි ඔය පාණ්ඩව ජ්‍යොතිෂින් කිව්වේ මේක මා විශාල ආස්කම් පිරිච්ච දරුවෙක් ඉපදින්න යනවා. මෙන්න මේක විශාල ආස්කම් මුළු ලෝකෙටම ඒ වගේ කෙනෙක් ආයේ ඉපදින්න ඉපදින්නෙත් නෑ දකින්නත් බෑ. ඒ වගේ කෙනෙක් ඉපදිනවා කියලා පාණ්ඩව ජ්‍යොතිෂම එදාලට කිව්වේ. එතකොට එදා ඉඳලා ආපු එක තමයි. සිවදේවියන්ට සිවදේවියටම එයාගේ අපල දෝෂ පීඩා වෙලා එයා සම්පූර්ණ එයාගේ ජීවිත අන අන්තිම අසරණ වෙයි කියලා පාණ්ඩව ජ්‍යොතිෂයමයි කිව්වේ. මහා විෂ්ණු නැති වෙලා මහා විෂ්ණු මේක වෙන්නවා කියන කෝ කිව්වේ පාණ්ඩව ජ්‍යොතිෂය. මහා විෂ්ණු මා පත්නි වෙන්නේ මා ලක්ෂ්මී දේවිය. ලක්ෂ්මී දේවිය සම්පූර්ණ මහා විෂ්ණුගෙන් ඈත් වෙලා යයි කියලා කිව්වේ මේ පාණ්ඩව ජ්‍යොතිෂය. එතකොට එමේ කෙනාම ජ්‍යොතිෂ දෙවිවරුන්ට ජ්‍යොතිෂ කියවලා දෙවිවරුන්ගේ ඉදිරි ඉතිහාසයේ මේම තමයි වෙන්නේ කියන ක අදපු එක තමයි පාණ්ඩව ජ්‍යොතිෂය. එතකොට එතනින් බලනකොට තමයි පාණ්ඩවර් කෙනාවේ මොකද මේක දිව්‍ය දේව කතාවල් දෙවියන්ගේ මෙච්චර ප්‍රශ්න තියෙනකොට අදකට මේක මාද මිනිසු වෙනුවේ ඉපද පොළවෙ ඉපදුනොත් ඒ මිනිස්සේ කොහොම ජීවත් වෙයිද මේ දුක ය කොහමද මිනිස් ආත්මය වෙලා එයා කොහමද ජීවත් වෙයි කියන එක තමයි අපේ මිනිස් රූප ඇදුවේ. මිනිස් රූප ඇදුවලා තමයි ඔය පාණ්ඩව ජ්‍යොතිෂය මෙතනට ගෙනේ. පාණ්ඩව ජ්‍යොතිෂය කියන්නේ විශාල ආස්කමක. මොකද දෙවිවරු බුදුහාමුදුරු එමේ කෙනාට එපා වෙලා ඉන්නේ. එයා දන්නවා මේ කාටවත් කිසිම දෙයක් අයිති නැහැ. එමේ එකක්ම ඕක ඊනේ මායාවක් කියලා තමයි බුදුසාදු කිව්වේ. ඒ වුණත් ඒකයි. ඉතින් කාට
මොකද කිසිම දෙයක් අපිට අයිති නැහැ. ඒ වුණාට මේ ශරීරය අයිති නැහැ. ශරීරය කියන ආත්මය කවුරුත් අයිති නැහැ. හැම දෙයක්ම අයිති නැහැ. අපි ජීවත් වෙන මාර්ගය තමයි අපි මෙතන යන්නේ. එතකොට පාණ්ඩ ජෝතිෂය කියන්නේ ඔන්න ඔක තමයි. ඔය කිසිම දෙයකට ආසාවල් වෙන්න එපා. මෙන්න පාණ්ඩ ජෝතිෂය කියන අද අදාස ආසාවල් අද අරගෙන ඉදිරි ගමනේ යන්න පුළුවන් කියන එක තමයි. මොකද අද හරියටම කියනවනම් පාණ්ඩ ජෝතිෂය කවදාද එදුණා කියලා මම කියන්නේ නැහැ. මම දන්නෙත් නැහැ. නමුත් පාණ්ඩ ජෝතිෂය කියන්නේ මේ විශාල ආස්කමක. ඕ ලෝක එදෙන්ද ඉස්සලා ආපු ජෝතිෂය තමයි පාණ්ඩ ජෝතිෂය කියන්නේ. ඔන්න ඕක තමයි මම ගෙනලා තියෙන්නේ. මම කුඩා කාලේ ඉඳලා ඉගෙන ගත්තේ ඔන්න ඕක තමයි. මොකද එමෙක්කෙනාම කරන මාර්ගය යන්න හොඳ නැහැ. අපි වෙන අලුත් මාර්ගයකට යන්න ඕනේ. ගියාම තමයි මිනිසුන්ට යම් මට්ටමකට එයාලගේ අදහස් වලට යම් අලුත් ක්‍රමයක් අපි මාර්ගයේ යොදන් පාදලා දෙන්න පුළුවන් මට්ටම මගේ ළඟ තියෙනවා. හොඳයි. ඉතින් ඒ පාණ්ඩව ජ්‍යොතිෂය පිළිබඳව අද දවසේදී අපි සාකච්ඡා කරන අතරතුරේ අපිට දුරකථන නැමැතුමක් සම්බන්ධ වෙනවා. අයිබෝවන් සුබ දවසක්. අයිබෝවන් සුබ දවසක්. අපිට ඔබතුමියගේ නම ඉදිරිපත් කරන්න. මම කල්යාණී විද්‍යාරත්න විශ්‍රාමික විදුහල්පතිනිය. හරි. විශ්‍රාමික විදුහල්පතිනිය. විදුහල්පතිනිය. ඔව්. අපිට ඔබතුමියගේ අදහස ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඔබතුමියගේ ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන්. ඔව්. දැන් ඇත්තටම අපි බලගට ශ්‍රී අම්මාන් බද්දකාලි කෝවිලේ අපේ පූජකතුමා විශාල සේවයක් කරන බණ්ඩාර ප්‍රදේශයට. බණ්ඩාර ප්‍රදේශය කියලා කියන්නේ ඌව පළාතේ තියෙන ප්‍රධාන නගරය. බණ්ඩාර නගරයට විතරක් නෙවෙයි එතුමාගේ සේවාව සමස්ත ශ්‍රී ලංකාවටම ඇත්තටම දැන් ලැබෙනවා. ඌව පළාතේ හැම කෙනෙකුමගේ අපි මේ නගරයේ ජාති ආගම් කුල මල බෙද කිසිවක් නැහැ. එහිදී විශේෂ අනුශාසක තත්ත්වයක් දෙනවා අපේ බලගත ශ්‍රී අම්මාන් බද්දකාලි කෝවිලේ අපේ මේ පූජකතුමා. ඉතින් මං පුංචි උදාහරණයක් කියන්නම්. අපි ලැබපු අත්දැකීම අපි ඉස්කෝලේදී විවිධ වැඩසටහන් තියෙනවානේ. මහා ධාරානිපාත වර්ෂාවක් එන වෙලාවක අපේ ක්‍රීඩා උත්සවය නවත්තන්න සිද්ධ වෙලා කියලා අපි හැමෝම බය වුණා. ඒ වෙලාවේ වසර තුනක් සිද්ධ අත්දැකීමක් මම මේ කියන්නේ. ඉතින් ඒ මොරතුරණ වැස්ස බාල්දි වලින් අපි ළමයි ගුරුවරු හැම කෙනෙම වතුර අයින් කරා. අපි හිතුවා අපේ ක්‍රීඩා උත්සවය තියන්න බැරි වෙයි කියලා. අපි බලගත ශ්‍රී අම්මාන් බද්දකාලි කෝවිලට ගිහිල්ලා පූජකතුමා හම්බ වෙලා ඇත්තටම පොල් ගෙඩියක් අපි අයින් කරා. ඉතින් හාස්කමක් කියන්නේ පුදුමාකාර හාස්කමක්. ඒක වර්ෂාව කොහෙන් ගියාද දන්නේ නැවතුණා. අපේ ක්‍රීඩා උත්සවය ඉවර වෙන තුරු එක රැහි බිඳක් ක්‍රීඩා පිටියේ වැටුන්නේ වසර තුනේදීම. දැන් අපි කොයි දේ කරත් ඉස්සෙල්ලාම ළමයින්ගේ අධ්‍යාපන ජයග්‍රහණ හැම දෙයකදීම පිහිට පතන එක තමයි ආශිර්වාදයේ පතන එක තැනක් තමයි බලගත ශ්‍රී අම්මාන් බද්දකාලි කෝවිල. ඇත්තෙන්ම හරිම ආඩම්බරයි. බණ්ඩාර ප්‍රදේශයේ එතුමන් ජීවත් වීම සම්බන්ධ බණ්ඩාර ප්‍රදේශයේ කෙනෙක් හැටියට අපි විශාල කටයුතු රාජකාරිමය වශයෙන් පෞද්ගලික ජීවිතවලදී හැම දෙයකදීම එතුමාගේ සහය අපි ලබාගෙන තියෙනවා ඒ පූජාවන් වලදී. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා එතුමාගේ සේවාව මේ ඌව පළාතට බණ්ඩාර ප්‍රදේශයට පමණක් නොවේ සමස්ත ශ්‍රී ලංකාවට ලෝකෙටම ලබා ගන්න පුළුවන් විශාල සේවාවක් එතුමාගේ පුදුමාකාර පුණ්‍ය ශක්තියක්. මම දන්නේ නැහැ මොකද්ද කියන එකේ ශක්තිය චිත්ත ශක්තියද පුණ්‍ය ශක්තියද මොකද්ද දන්නේ නැහැ. පුදුමාකාර ආශිර්වාදාත්මක ගුණයක් තියෙනවා එතුමාගේ ඒ ක්‍රියාකාරකම් තුළ. ඉතින් අපි මං සිංහල ජාතික කාන්තාවක් බෞද්ධ කාන්තාවක් අපේ නගරයේ ජාතියාගම් කුලමල කිසිදු භේදයක් නැහැ හරිම සාමකාමී නගරයක්. ඉතින් ඒ නගරයේ ඒ සියලු කටයුතු වලට ප්‍රමුඛතාවය දෙන හැම දෙයකදීම උදව් උපකාර කරන පූජිතතුමාගේ මේ කාර්ය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා එතුමාට අපේ ශ්‍රී ලංකාවේ සමස්ත ජාතීන්ටම සේවය කරන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි. බොහොමත්ම ස්තුතියි කුසුමලතා විද්‍යාරත්න විශ්‍රාමික විදුහල්පතිනිය. ඔබතුමියට බොහොමත්ම ස්තුතියි. අපිත් සමගින් විශේෂයෙන්ම ඔබතුමිය ලද අත්දැකීම බෙදා හදා ගැනීම සම්බන්ධයෙන් අපි විශේෂයෙන්ම ස්වාමීතුමනි මතක් කරන්න ඕනේ දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණවලදී විශාල පිටුවහලක් වෙනවා එතුමා. හොඳයි. බොහොමත්ම ස්තුතියි. හොඳමයි.
අපි මේ කාරණාවත් එක්කම දුරකථනංකත් සිහිපත් කරන්නම් ස්වාමිතුමනි විශේෂයෙන්ම ස්වාමිතුමන්න මුණ ගැසෙන්නට පුළුවන් බණ්ඩාරවෙල සහ බණ්ඩාරවෙලදී අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා උදෑසන 6 සිට සවස 5 දක්වා කාලය තුන තමයි හමු වන්නට පුළුවන් වෙන්නේ කොළඹදී හමු වෙනවා නම් ඉරිදා සහ සඳා කියන දිනයන්හිදී වැලවත පැට්‍රිකා පාරේ ස්වාමිතුමගේ කාර්යාලයේදී මුණ ගැසෙන්නට පුළුවන්කමක් තියෙනවා උදේ 6 ඉඳන් සවස 6 වෙනකන් දුරකථනංක 0772 70 02 57 02 57 02 57 02 41 42 42 කියන දුරකථනාංක තමයි ඔබට භාවිතා කරන්නට පුළුවන් කමක් තියෙන ඉතින් ඒ ගැන බොහොම කැමැත්තෙන් සිහිපත් කරන්න ඕනේ මේ දුරකථනාංක වලට කතා කරලා ස්වාමිතුමන මුණ ගැසෙන්නට දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගන්නට පුළුවන් කමක් තියෙනවා අපි මීළඟ ප්‍රශ්නය සඳහා යොමු වෙන්නට සූදානම් ස්වාමිතුමනි දැන් ඔබතුමා පාණ්ඩව ජ්‍යොතිෂය පිළිබඳව එහි ඉතිහාස කතාව අපිත් එක්ක බෙදා හදාගත්තා දැන් ඔබතුමා ලංකාවට ඇයි මෙච්චරකල් පරක්කු වුණේ මේ පාණ්ඩව ජ්‍යොතිෂය හඳුන්වා දෙන්න දැන් මෙමයි මේ මාතය දැන් මට මේ මැඩම් කිව්වා වගේ වර්ණ භගවන් ද වර්ණ එක එක නා දෙවිවරුන්ගේ ආස්කම් ලබන්න පුළුවන් ඒක ද වර්ණ අර වැස්ස නවතනවා කියන්නේ ඒක ලේසි දෙයක් නෙවෙයි ඒක මට පුළුවන් මට දැන් ඒක එකයි දැන් උදාහරණයක් දෙනවා මගේ මේ වෙල්ලවත කාර්යාලයේ මගේ ඔෆිස් එක ඉස්සෙල්ලා තියෙන වැස්සෝ මිනිස්සු තැමිනවා එතකොට පහුගිය කාලේ ගොඩක් වයින්නවා ඊට පස්සේ මිනිස්සු පිරිනකොට වැස්ස එලා මිනිස්සු තැමිනවා එනකොට ඒක වාම නැතර කරලා පෙන්වනවා මොකද නතර කරලා තමයි මගේ වැඩකට එක්කද ඉතින් මිනිස්සුක වේදිලියෙන් බලගෙන ඉිට මේ මොකද අරපත වයින්නවා මේට වයින්නේ නැහැ නේ කියන්නේ මොකද අර දැන් වර්ණ භගවන් කියන්නේ අපි අර ඒක යලගර සේල්වෙන් යම් පිටක ලබා ගන්න යම් කටයුතු කරන වාම සාර්ථකයි එතකොට ඒ වගේ ගොඩ දෙවල දෙන එක තමයි ජල සම්පාද වස්සියක් කියන්නේ ජල භාවනාවක් කියන්නේ එතකොට ඒ වගේ අර ජලත් එක්ක අපි එමෙදෙම ආදරින් කරගන්න වෙන වාහනයක් අරගත්තොත් වාහනේ අපිත් එක්ක කතා කරලා අපිත් එක්ක එකමුතු වෙලා යන විදිහට තමයි වාහනේ අදා ගන්න ඕනේ අතකට එමෙදෙම මොකද එම බාධාවක මේ කර ඒක අර සිංහල වචනම කියන්න මොකද එමෙදෙම අර භාවනාවකින් යම් ශක්තිමත් ලබා ගන්න පුළුවන් මට තමයි තියෙන්නේ දැන් පහඬව ජෝතිෂ මෙච්චර කාලේ මම පරක්කල ගිනව කියන්නේ මම මෙච්චර කාලේ ගෙරා මගද ජෝතිෂය මම කරන ජෝතිෂ කටයුතුමයි මගේ රස්සාව. ඒක කරගෙන යනකොට අර චැනල් එකට මේ ටීවී එකට ආවේ දැන් මේක කාලේ. මේක කාලේ මොකද එන එක්කෙනා මේවිලා මගේ ජෝතිෂමන එක එක්කෙනාට ඒක පුදුම වෙනවා පාණ්ඩු ජෝතිෂ මෙච්චර තියෙනවා මේ ජෝතිෂ වල අමුතුවක් තියෙනවා කියන එක. එතකොට මේක පෙදලි කරන්න ඕනේ කියන දන එක මාත්‍රාවක මාර්ගෙන් තමයි මේක චැනල් එකට යන්න උනේ. දැන් ඒක විශාල ප්‍රසිද්ධ වෙලා තියෙනවා. දැන් මේ කෙනාගේ මතන අනිත් ජෝතිෂ වල පාණ්ඩු ජෝතිෂ අධීතිය වාරීට පෙදලිය ඕක වෙනවා. එමෙ කෙනා දැන් සමහරක එම් ගොඩ දෙනෙක් කියනවා මට ඇවිල්ලා සිංහල දන්නේ නැති වුණාට සාමිතුම අර කර අර පෙදලි කරන එක අපිට වටිනවා කියන එක. මොකද අර මම සිංහල ඉගෙන ගත්තේ නැහැ. මොකද මම දැන් මගේ ගාව එන අයගේ මාර්ගෙන් තමයි මෙතන ඉගෙන ගත්තේ. දැන් මෙතන පවිත්‍ර මාත්‍යාගෙන් දන්නේ නැති වචනවල මම ආගනවා වගේ අර ඒක නාගන තමයි මෙතන කියන්නේ. දැන් පාණ්ඩු ජෝතිෂයේ දැන් මෙච්චර පොඩි කාලෙක මෙච්චර ප්‍රසිද්ධ වෙලා මිනිස්සු ගැත්වලට ඔකෝටම වෙලා තින්නේ දැන් පාණ්ඩු ජෝතිෂ කියන මොකද ජීවිත කතාවක්. මොකද පාණ්ඩව ජෝතිෂයෙන් අනිත් ජෝතිෂ වාගිනේ මේක ඇත්ත සත්‍ය කතාවල් කියන්නේ. එතකොට මේක තමයි වෙන්නේ කියන එක. ඒකයි මට මෙත පරකුණාට මම හොඳ බලගතු වටින එකයි මම ජනතාවට ගෙනලා තියෙන්නේ. ඒක අර ඉදිරියට මේ ගොඩා දුරට මේ පාණ්ඩව ජෝතිෂයෙන් වාසනාව ලබා ගන්න පුළුවන් මට්ටමක් ජනතාවට තියෙනවා. මම පරකුණ නමුත් මම කලින්දලා කරා දැන් channel එකට TV එකට ආවේ ළඟදි තමයි. හොඳයි අපි විශේෂයෙන්ම පාණ්ඩව ජෝතිෂය පිළිබඳව මේ කතා බහ අතරතුරේ ඉන්න ගමන් අපි යනවා මීළඟ සාකච්ඡාවට දැන් අපි දන්නවා පවුලක් මේ පවුලකට පාණ්ඩව ජෝතිෂයෙන් දෙන්නට පුළුවන් ආදර්ශය මොකක්ද දැන් පවුලක් කියන්නේ දැන් බඳිනවනේ බැඳලා යාළු වෙලා බඳිනවා දෙන කතා කරලා බඳිනවා දැන් පවුලක් කියන්නේ දැන් පොඩි පවුලක් කියන රත්තරම් කියලා කියනවනේ ඕම වචනාව පොඩි කැටි කිච්චර මිනිස්සු තමයි කියන්නේ අනිත් එක පවුල කියන විනාශ වෙනවා මොකද දැන් මිනිස්සු දැන් එක පවුල් විනාශ වෙන්න මුල ඒ අනියම් සම්බන්ධයක් අනියම් ප්‍රශ්නයක් එතකොට අද මිනිස්සයා මාංශ විලා අම්බ කරලා ගෙදරට ගියාම ගෑනි වතුරවත් දෙන්නේ නැහැ. ඒ මිනිස්සයාට මුණ ඕලත් බලන්නේ ඒ මිනිස්සට බණින බණි බෙනු ගන්න ගිය මිනිස්සයා ගෙදර පෙන්නලයා. ඒ ගිල වෙන කොයි රල්ලුපු ගෙදර ගිල තේබිලා එනවා. ඒ වගේ මම දැකලා තියෙනවා. නමුත් ඒ වගේ අර පවුලක් කතා ගත්තනම් පවුල් කියන සඬ සරවල් නෙවෙයි. අර ඉංගා කාලේ හරි තියෙන දේ රකගෙන සතුටින් ආදරය තමයි විනෝද ආදරය තමයි ජීවිතයක් කියන්නේ. එක මම කතාවක් කියනවා. දැන් අර පාණ්ඩු ජෝතිෂ මා තව කතාව ඉදිරියට එනවා. මොකද සිව දෙවියන්ගේ මා විෂ්ණු දෙවියන්ගේ පත්නි මේනියෝ ලක්ෂ්මී මෙනියෝ යම් ඍෂිවරුගේ මාර්ගයෙන් යම් සාපයක් වුණා. ඒ මොකද මා යුද්ධ කාලේට දේවරුන්ට
එපාවිච්චි නරක මිනිසුත් ඉන්නවා. ඒ මනුස්සයන්ට ඒ ගැටයට යුද්ධයක් වුණා. යුද්ධයකින් ඉඳලා සිවදෙවියන් ගාවට ගිහලා විෂ්ණු දිවියන් ගාව ගිහලා ඒගොල්ලෝ කරන්නේ කොට සිව විෂ්ණු දිවිය බලා ඉන්න බැරිලා. එයා අතේ තියෙන යම් මේ කරගෙන විසිකර මොකද විනාශ වෙන්නේ? මොකද ඔන්න මිනිස්සුට ඉඩ දෙන්න කියලා. එතකොට රිසිවරුගේ නෝනා ගේ අර රිසිවරුගේ මේ යම් නිවසට ගියනකොට රිසිවරුගේ නෝනාට නෝනා මොකද කියලා නෝනා ගාව ගිහලා අනේ නෝනා අපි බාහිර රක ගන්න. අපි බාහිර ගන්න. මොකද අපි මේ යන්නේ වහම වහම අපි බාහිර ගන්න කියනකොට නෝනා මොකද දන්නේ නැහැ. නමුත් දොරරිලා ඒ පාප මිනිස්සු පව් කරපු මිනිස්සු නරකව අතුල දාගත්තා. අතුල දාගත්තන එළියට දොර වගතුන අයියෝ මොකද උන්නේ කියන බලනකොට විෂ්ණු දෙවියන්ගේ කාල චක්‍රය යනවා මරන්න. එතකොට ආපු ගම මොකද විෂ්ණු දෙවි ආයේ පස්ස බලන දෙවි කෙනෙක් නෙවෙයි. දුක වචන දුන්නත් වාම කරනවා. එතකොට ඒ කාල චක්‍ර ගිහිලා මොකද අර දිහා බැලුවේ කවුරුනත් කමන්න මම යාව මරන්න ගෙනිචේ ඒක මරනවා කියන එක ගෙනියලා අන්න ඍෂිවරු වගේ කාර බෑග් කපලා අයින් කරා. එතකොට මැඩම් පත්තිනි මෙන්නි මතන මරු ඍෂිවරය කෙල්ල ඉඳලා එනකොට බලනවා මේ ඔයා ගෙදර ඉස්සර මෙනු මැරිලා ඉන්නවා. මැරිලා ඉන්න මොකද වෙන්නේ? එතකොට කවුද මොගින සිවදේවියන්ගේ යම් කටයුතු වදන්ට යන ගියාම මොකද වෙන්නේ? එයා වහම සාප කරා සිවදේවියන් විෂ්ණු දෙවියන්ට. විෂ්ණු දෙවියනේ ඔයා මං වාගේ බිරිඳ නැති කරලා මම දුක් වෙනින්ද වගේ ඔයත් ඔය මා ලක්ෂ්මී දේවියන්ගේ නැති වෙලා ඔයා දුක් වෙනින්න ඕනි කියලා මම ඔයාට සාප කරනවා කියලා එහෙම කරා. ඒ විදිහම වුණා. ඒක වුණා මොකද ඒ දෙක පවුල්ලේ තියෙන යම් ආදර නිසා තමයි විෂ්ණු දෙවිය ඔය කරයි. මොකද ඒක වුණා මෙතන සිවදෙවියන්ට දුක යම් බාධාවක් සිද්ධ වුණා. මොකද ඒ ආදර නිසායි. ඒ ආදර නිසා වුණා සිවදෙවිය පත්නි මෙනිය එම සම් ලොකු විරසට ඉඩ ප්‍රමාණයට වෙන්වලා ජීවත් වෙන්න සිද්ධ වුණා. මොකද ආදර නිසායි තමයි. ආදර නිසා ඕ ආදරයට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා කතා වුණත් කියනවා. ඒ නිසා වෛරම් ජීවිත වෙන්න බෑ. දැන් ඔය පවුල් ජීවිතන පොඩි බවුලකට අරගත්තන උදාහරණයට මම ඔය කතාව කියන්නේ. මම බවුල් අරගත්තන ආදරයට යාළු වෙලාවෝ කතා කරලවෝ බෙන්දලෝ ආදරෙන් විනෝදෙන් අවසාන වෙනකල් ජීවත් වෙන මිනිස්සු ටික දෙනයි අපි දගලා තිනා. සමහරු ටික දෙනයි යාළු වෙලා බඳිරෝන දැන් සමහර වෙලාවට යාළු වෙලා බෙන්දට පස්සේ ඒ කෙනෙට ආදරෙනේම ඕන වෙලා තියෙන්නේ. සල්ලි මුදල් ඕනි. අනිත් මිනිස්සු වට වට අපි සෙප ජීවත් වෙන්න ඕනි. මිනිස්සු මොනා කරනාද සතුට සල්ලි දෙන්න ඕනි. එතකොට එහෙමයි කියන්නේ. දැන් සල්ලි වලටම ජීවත් වෙන්න පවුලක් තින්නවා. අනේ අපි සාදරෙන් ජීවත් වෙමු. අනිත් මිනිස්සුන්ට කරදර කරන්නේ නැතුව ජීවත් වෙමු කියලා ජීවිතේ අය කැටි ටික මිනිස්සු තින්නවා. ඒ වගේ අර පවුලක් අරගත්තා නම් අපි විනෝදෙන් ආදරෙන් සතුටෙන් ජීවත් වෙන්න මාරයක් තමයි අදාගන්න අවශ්‍ය වෙලා තියෙන. පොඩි පවුලෝ ලොකු පවුලෝ ආදරේ කොතනද අවංගගම සතුටෙන් තියෙනවද ඒ අංග සම්පූර්ණ මනසකලා ජීවත් වෙන්න පුළුවන් මට්ටමක් තමයි අපි අදාගන්න ඕනේ. එතකොට අනිත් මිනිස්සු කරදර නැතුව අනිත් මිනිස්සු අර වගේ ජීවත් වෙනවාකට ඉතනට වඩා අපි කොහොමද ජීවත් වෙන්න ඕනි කියන ඉතන එක තමයි ජීවිතයක් කියන්නේ. එතකොට හරි. ඔව්. අපි බොහෝ හොඳ කතාවක් කසලා හිටියේ ඔබතුමා මේ අර අදහස් ප්‍රකාශ කරගෙන යනකොට මැදින් ඒ නවත්තන්න හිතෙන්නේ මොකද ඒ තරම් රසවත්. කොහොමනත් අපි ඉදිරියට යන කෙනාවත් ඔබට සිහිපත් කරන්න නම් ස්වාමීතුමන් මොන ගැසෙන්ට ඔබට පුළුවන් බණ්ඩාරවෙලදී සහ බණ්ඩාරවෙලදී අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා දිනයන්හිදී උදේ 6 ඉඳන් සවස 5 වෙනකන් උදේ හමු වෙනවා නම් දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගන්න 077 322 72 5 077 322 72 5 057 322 442 මේ දුරකථන අංකයෙන් භාවිතා කරන්නට පුළුවන්. කොළඹදී හමුවන්ට ඉරිදා සහ සඳා කියන දිනයන්හිදී වැල්ලවත්ත පැට්‍රිකාපාරේ ස්වාමීතුමන්ගේ කාර්යාලයේදී තින් මේ දුරකථන අංකයට කතා කරලා ස්වාමීතුමන් මුණ ගැසෙන්නට දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගන්නට පුළුවන්. හාස්කම්පිරුණ බණ්ඩාරවෙල ස්ත්‍රී ශිවබද්‍රකාලිය අම්මාන් කෝවිලේ ආචාර්ය ශර්මා ස්වාමීතුමා සමගින් තමයි අපි මේ කතා බහ කරමින් සිටින්නේ. ඉතින් මේ කතා බහට අපිට සමුදෙන්නට කාලය ලං වෙලා තියෙනවා. අපි ඒ කාරණාව තුළදී අපි ඉක්මනින් ඔබතුමාගෙන් දැනගන්නට කැමැති වැඩි වශයෙන්ම දෙමාපියන්ට තියෙන සමහරක් ප්‍රශ්න විසඳන්නට බැරි ප්‍රශ්න තියෙනවා දෙමාපියන්ට. අම්මලට තාත්තලට තියෙන සමහරක් ප්‍රශ්න පොළොවේ විසඳගන්න බැරි. පාණ්ඩු ජ්‍යොතිෂහර අයට විසඳුමක් දෙන්න පුළුවන්ද? ඔව් එහෙමගේ මේ විසඳුමක් කියන්නේ කියන ජ්‍යොතිෂ මාර්ගයෙන් දැන් පවුල් අදමෝපිය අරගන්න දරු ආදන්න එක තමයි. දැන් ආදන්න එක තමයි දම උදාරණ කියන්නේ අපි පොඩි අරක් පෙටියක් අදනවනේ. ඒ අරක් පෙටිය පොඩ 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 උස්සල උස්සල බලන්න මෝග විශාල වුණාම උස්සන්න පුළුවන්. ඒ වගේ පොඩි දරුවා අදාගත්තම ඒ දරුවා මුලම අපි මාර්ගය පෙන්වන්න ඕනේ. ආවල ඉලක්කයටම යන්න ඕනේ. ආවල විලකේ ඔයා ජීවත් වෙන්න ඕනේ. එහෙම කියලා අදන දරුවගෙන් කිසිම පවුලකින් ගැටලුවක් නැත. ඒ දරුවා අදලා සමහර විනෝදට සල්ලි බණ දෙනවා අරග දෙනවා ඒ වගේ දර ගොඩ දේවල් අදනකොට දරුවගේ සම්පූර්ණම දරුවා දෙමෝපින් කියන එක ආනේ නැහැ.
ඊට පස්සේ අර පොඩියෙන් අදන්න බැරියම ලොකු වුණාම අදන්න බෑ කියන කතාව තමයි කියන්නේ. ඕකෙන් සිංගල හොඳට ලස්සන කතාවක් ඇති. ඒ වුණාට මට දන්න විදිහට මම කියන්නේ. එහෙම වුණාට ඒක ඉදිරියට මම දැනගෙන විල ආයේ දවසක් මම ඔයක පැහැදිලි කරනවා. දැනට ඉදිරියට මම ගොඩක් ලොකු විස්තර කියන්න බලාපොරොත්තු ඉන්නවා. නමුත් දෙමෝපිය මොකද කරන්න ඕනි? දරුවාව හොඳ වාසනාවන්ත දරුවෙක් වගේ අදාගන්න මුලින්දලා. ඒ වුණාට ලොකු වුණාට පස්සේ අදන්න බැරි විදියට වෙනවා. ඒ නිසා දෙමෝපියත් ගැටලු දරුවත් ගැටලු වෙනවා. අනිත් මනස බල අයියෝ මේ දරුවද කියන හොඳ නැම කියන අයියෝ මේක කියලා කියන්නේ නැතුව දරුව පව දෙමෝපියෝ ආරි වාසනාවන්ත ජීවිතය අදාගතන කාල ඉදිරියට සුබ වෙයි. හොඳයි. එහෙමනම් ඉතින් අපි ඉදිරියේදී එතුමන්ගේ තවත් බොහෝ කතා දැනක යා ගැනීමේ හැකියාවෙන් අද දවසට සමු ගැනීමට සූදානම්. අපි අද දවසේදී මේ පාණ්ඩව ජ්‍යොතිෂය පිළිබඳව කතා බහ කරමින් සිටියේ හාස්කම් පිරුණු බණ්ඩාරවිල ශ්‍රී ශිවභද්‍රකාලි අම්මන් කෝවිල පාණ්ඩව ජ්‍යොතිෂය ගුප්ත විද්‍යා උපාධිධාරී වාස්තු විද්‍යාව ප්‍රවීණ පාණ්ඩව ජ්‍යොතිෂ වේදී ආචාර්ය ශර්මා ස්වාමීතුමන් සමගින්. ඉතින් ඔබතුමන්ට බොහොමත්ම ස්තුතියි. සුබ දවසක්, වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරමින් අපි අද දවසේ මේ වැඩසටහනින් සමු ගැනීම සටහන් කරනවා. තව සුළු මොහොතකින් නැවතත් හමු වෙන බලාපොරොත්තු වෙනවා. එම වැඩසටහන ඔබ වෙත ගෙන ආවේ සිවදේවියන්ගේ වැඩිම ආස්කම් පිරිච්ච රටව ඉන්දියාවේ රටවල තමයි ගුජරාත්.